සුබ දවසක්. එසෙල් ආට් කැපේ වෙතින් අද අපි කතා කරන්න යන්නේ හෙන්රි වෝර්ඩන්ස් විශේෂී කලාකරුවා පිළිබඳව. 20වන සියවසේ නූතනවාදී මූර්තියේ විමුක්තවාදී ගමන් මඟ තීරණය කිරීමේ ලහ වැදගත් දායකත්වයක් සැපයූ ශිල්පියෙක් විදිහට අපිට හෙන්රි මෝරු හඳුන්වන්න පුළුවන්. හෙන්රි මෝරු උපත ලබන්නේ එංගලන්තයේ යෝක්ෂය පාන්තියේ. ඒහි අනගරයක් වන කාසල් පෝට් කියන නුවර. ඉතින් නව ආරක මූර්ති කලාවක් ලොවට හඳුන්වා දීමට සමත් වූ පුජ්‍යලෙක් විදිහට තමයි හෙන්රි මෝරු හඳුන්වන්න පුළුවන්. එතෙක් පැවති දුශ්චිත ආර්ථික භාවයට වෙනස් වූ විවෘත හැඩ මූර්ති ශිල්පයට අනුගත කළ නිර්මාණ ශිල්පියෙක් විදිහට තමයි අපිට ඔව හඳුන්වන්න පුළුවන්. බ්‍රිතාන්‍ය ජාතික සම්භවයක් සහිත මෝර අධ්‍යාපනය ලබන්නේ බ්‍රිතාන්‍යයේ ලීඩ්ස් කියන විශ්වවිද්‍යාලයේ. ඊළඟට අපි කතා කරොත් හෙන්රි මෝර්ගේ මූර්ති සම්බන්ධව. හෙන්රි මෝර්ගේ මූර්තිවල තියෙන මූලික තේමාව තමයි මානව රූප. එවැනි මූර්ති අතර රජ පවුල හා වැතිර සිටින කාන්තාව ප්‍රධාන තැනක් ගන්නවා. අපි හෙන්රි මෝර්ගේ කලාකෘතිවල විශේෂතා පිළිබඳව කතා කරොත් මානව රූපවල ශරීරයේ ප්‍රමාණයට වඩා හිස කුඩාවට දක්වා තිබීමත් සාම්ප්‍රදායික අමුද්‍රව්‍ය වෙනුවට වෙනත් මාධ්‍යයක් ලෙස ලෝකයට භාවිතා කිරීමත් කෘතිවල විශේෂත්වයක්. මානව හැඩ ස්වාභාවික ප්‍රමාණයෙන් දුරස්තව තමයි ඔහු නිර්මාණය කරලා තියෙන්නේ. විශේෂයෙන් දිගටි හා විවර සහිත හැඩ රිද්මයානුකූලව හා සමබරව නිර්මාණය කිරීමට ඔහු සමත් වෙලා තියෙනවා. ඔහුගේ නිර්මාණ කෘති දෙස බලනකොට ඔබට මේ පිළිබඳව වටහා ගන්න පුළුවන්. හෙන්රි මෝර්ගේ මූර්තිවල අමුද්‍රව්‍ය අපි ගැන කතා කරොත් ඔහු වැඩි වශයෙන්ම අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරලා තියෙන්නේ සාම්ප්‍රදායික අමුද්‍රව්‍ය වෙනුවට වෙනස් වූ මාධ්‍ය. විශේෂයෙන් ලෝකට තමයි ඔහුගේ මාධ්‍ය ලෙස වැඩි වශයෙන්ම භාවිතා කරලා තියෙන්නේ. අපි හිතන්නේ ඔහු එමගින් අපේක්ෂා කරන්නට ඇත්තේ අවැසි ආදියට ඔරොත්තු දීමේ හැකියාව. එතකොට අපි ඔහුගේ සුප්‍රසිද්ධ මූර්තියක් වන හෙන්රි මෝර්ගේ රජපවුල මූර්තිය පිළිබඳව කතා කරොත් රජපවුල මූර්තිය ස්වාභාවික හා තාත්වික හැඩ වෙනුවට වියුක්ත හැඩ භාවිතා කළ කලාකෘතියක් විදිහට තමයි හඳුන්වන්න පුළුවන්. අපි මේක රජ හා බිස්ව ලෙස නම් කළත් මේ මූර්තියේ සාම්ප්‍රදායික රාජකීය ආභරණ දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම මානව හැඩ ස්වාභාවික පරිමාණයෙන් දුරස්තව තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ හොඳින් අධ්‍යයනය කරාම ඔබට පේනවා ඇති මේ ස්ත්‍රී පුරුෂ හැඩ ඔහුටම ආවේනික ශෛලියක් තුළ තමයි ඔහු ඒ නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේ නිර්මාණ පිළිබඳව ගත්තොත් මේ මානව රූපවල තියෙන ඉතාම සරල කොටස් කීපයක් පමණයි. දැන් අපි මේ රජ හා බිසව දෙස බැලුවොත් මේ මානව රූප දෙකම කල්පනාකාරීව ඉදිරිය දෙස බලාගෙන සිටින කිසිම අන්තර් සම්බන්ධතාවයක් නැති දෙපලක් විදිහට තමයි ඔහුගේ මූර්තිය කරලා තියෙන්නේ. මේ ශරීරයේ හැඩයට වඩා හිස කුඩාවට දක්වලා තියෙනවා. ඒ වුණාට කන් නාස ඒ වගේ දේවල් ඇත් දක්වලා නැහැ. විශේෂයෙන් නෙලීම ඇඹීම එබ්බවීම යන ශිල්පක්‍රම භාවිතා කරපු නිර්මාණයක්. ඉතින් මේ මූර්තිය උද්‍යාන මූර්තියක් ලෙස තමයි ඔහු නිමවලා තියෙන්නේ. අපි කතා කරොත් හෙන්රි මෝර්ගේ ඊළඟට වැදගත් මූර්තියක් විදිහට වැතිර සිටින කාන්තාව මූර්තිය දක්වන්න පුළුවන්. මේකත් ලෝක ප්‍රසිද්ධ මූර්තියක්. මේ මූර්තිය සාමාන්‍ය ස්වරූපයෙන් ඔබට ගිය කලාකෘතියක් විදිහට තමයි දක්වන්න පුළුවන්. මේකෙත් හිස කුඩාවට නිරූපණය කරලා තියෙන. ඇත්තටම හිස දක්වලා නැහැ වගේ තමයි බැලුවම් පේන්නේ. ඉතින් සරල හැඩ භාවිතා කරපු මූර්තියක්. විශේෂ මූර්ති නිර්මාණය කිරීමේ මූලධර්ම වෙනස් කළ කලාකෘතියක් විදිහට තමයි විද්වතුන් මෙම මූර්තිය හඳුන්වන්නේ. දැන් වැතිර සිටින කාන්දා මූර්තිය ඉදිරියට නිරාගිය හා ඇතුළට නිරාගිය කොටස් සහිතව විස්තරාත්මක බවින් අඩු සරල හැඩ දැකිය හැකි විදිහට තමයි මේ නෙලීම ඇඹීම ඉබ්බවීම යන ශිල්පකම භාවිතා කරලා තියෙන්නේ. මෙම මූර්තිය ලෝකඩ මාධ්‍යයෙන් කරපු මූර්තිය. ඉතින් මේ වැතිර සිටින කාන්තාව මූර්තිය ස්ත්‍රී රුව වැලමිට බිම තබාගෙන හිස ඔසවා බලන නිදහස් ස්වරූපයකින් තමයි දක්වලා තියෙන්නේ. හෙන්රි මෝර් මේ හා සමාන තවත් කාන්තා මූර්ති කීපයක්ම කරලා තියෙනවා. ඔහුගේ මූර්ති පිළිබඳව අධ්‍යයනය කිරීමේදී මේ පිළිබඳව තොරතුරු ලබා ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරොත් හෙන්රි මෝර් තවත් විදිහකට ප්‍රසිද්ධ වෙන්නේ ඔහුගේ උද්‍යාන මූර්ති කලාව සම්බන්ධයෙන්. ඔහු විශේෂිතම ඔහුටම ආවේනික වූ මූර්ති ශිල්ප ක්‍රමයක් තමයි මේ උද්‍යාන මූර්ති කලාවේදී කරලා තියෙන්නේ. ඉතින් අපි හෙන්රි මෝර් 20වන සියවසේ නූතනවාදී මූර්ති කලාව වෙනස් කිරීමේලා දායක වූ පුජ්‍යලෙක් විදිහට තමයි ඔහු හඳුන්වන්නේ. එතකොට ඔහුගේ උද්‍යාන මූර්තීන් ලෙස බැලුවත් පේන්නේ මේ වගේ වෙනස්ම ආරක්ගත් මූර්ති. අපි හෙන්රි මෝර්ගේ සිරස් රඳවන ස්ටෑන්ඩින්ස් කියලා කියනවා
එම නිර්මාණ පිළිබඳව කතා කරොත් ඔහුගේ ඒ වගේ නිර්මාණ කීපයක්ම තියෙනවා. ඉතින් මේස මත තබන්න පුළුවන් ආකාරයේ කුඩාවට නිර්මාණය කරපු ස්ටෑන්ඩින්ස් තමයි තියෙන්නේ. ඊළඟට ඔහුගේ නිර්මාණ අතර තියෙනවා හෙඩ් ඔෆ් ගර්ල් කියන මූර්තිය. මේකත් වෙනස් ආරක් ගත්ත මූර්තියක් විදිහට තමයි දක්වන්නේ. මේ මූර්තිය නම් හිස කොටසේ ඇස් දෙක, නාසය සහ මුඛය යනාදී ශරීරංග යම් තරමක් දුරකට ඉස්මතු කරලා පෙන්වන්න උත්සාහ කරලා තියෙනවා. මේ ඔබ දකින්නේ හෙන්රි මෝගේ පවර් ඔෆ් නේචර් නම් මූර්තිය. ඔබට පේනදි කොටස් කීපයකට වෙනට සකස් කරපු මූර්තියක් විදිහට තමයි ඒ දක්වලා තියෙන්නේ. අපිට හෙන්රි මෝර්ගේ කලාකෘති හමු වන කාලපරිච්ඡේදය වන්නේ ක්‍රිස්තු වර්ෂ 1898 හා 1986 යන කාල සීමාව. ඉතින් මේ කාල සීමාව තුළ ඔහු වෙනස් මාර්ග කලාකෘති රැසක්ම ලෝකයට දායාද කරන්න උත්සාහ කරපු පුජ්‍යලේ. ඇත්තටම ඔහුගේ කලාකෘති පිළිබඳව විමර්ශනාත්මක අධ්‍යයනයක් කරනකොට එවැනි කෘති වෙනත් විදියකින් අපිට හමු වෙලා නැහැ. ඔහුටම ආවේණික වුණු ශිල්ප ක්‍රමයක් තමයි ඔහු භාවිත කරලා තියෙන්නේ කියන එක විශේෂයෙන්ම පැහැදිලි වෙනවා. ඉතින් මං හිතනවා හෙන්රි මෝගේ කලාකෘති පිළිබඳව කිසියම් තොරතුරු ප්‍රමාණයක් ඔබට මේ වීඩියෝ හරහා ලබා ගන්නට ලැබෙන්නේ නැති කියලා. ඉතින් නැරඹුව ඔබට බොහොමත්ම ස්තුතියි. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික්ස් කරන්න, කමෙන්ට්ස් කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න. බොහොමත්ම ස්තුතියි.